සොදාක සන්දේවක් ප්‍රියතර ගීත ප්‍රේමී මිත්‍ර මිත්‍රනි සුපුරුදු පරිදි අපි එකිනෙක හමුවන අවස්ථාව යාමේ හෝරාව මිකි නොකි ඕන පැත්තකින් අපිට එළෙවෙන්න පුළුවන් මානවන මම රස දෙන හදක රස කාමිත්වය ඉතින් වැඩිපුර මේ පිළිබඳව කියන්නේ හාරා හාරා අපි හොඳ අපි හොඳයි ඒ ආදි වශයෙන් කියනට වැඩිය අපි නරකයි කියලා ඒකත් නොකිය අපි අපි ගැන ස්වයං පසසීමකට යන්න නැතුව මේ මට හිතුණා මේ ආරම්භ කරන්න ඔබේ මතයකින් ඔබ අපි කියන ලියලා තියෙන දේවල් අතර නිකයි එකක් දෙකක් තෝරගෙන යනකොට මට පෙනිච්ච එකක් තමයි මේ අනිල් පෙරේරා ඉතාලියෙන් ඉඳන් අපිට එවලා තියෙන පවතින වසංගතය තුල ජීවිතය ජීවත් කරන අති විශාල මෙහෙවරකයේ දෙන මානවන මම මෙහෙයුම් කරුවානන්සා නාද ප්‍රමුඛ අව්‍යාජ සංගීත පවුරට නිරෝගිමත් හෙටක් ප්‍රාර්ථනා කරමි දිගටම මේ වැඩේ කරගෙන යන්න කියලා බොහොම ස්තුතියි අනිල් ඒ වගේම තව හොඳ යෝජනාවක් කරලා තිනවා මම දන්නේ මේකට කොයිතරම් දුරට ඔබ එකඟ වෙයිද කියලා මේ ආරම්භයම කියන්නේ මේ සුජීව ජිනේන්ද්‍ර වත්තර ඉඳන් මේ යෝජනාව කරන්නේ මානවනමම හැමදාම වරද්දන්න නැතුව බලන කැමති වැඩසටහන පුංචි ඉල්ලීමක් කරනවා ඉදිරිපත් කරන ගීත හතට අමතරව නාද වාදක මඩුල්ල ලවා එක ගීතයක් හැම වැඩසටහනකම ඉදිරිපත් කරනවා නම් අගේ මොකද කියන්නේ එතකොට ඒක මානවන මම වෙන්නේ නැහැ අපි නොවන අපි බවට පත් වෙනවා අපි හැම දවසක ලැබුණොත් අපි එහෙම කරමු ඕගිත් වෙනම ගීත සංගීතයක් තියෙනවා අපි කෙරෙහි අවධානය යොමු කරමු ඉතින් අපි අද දවස අද කවුද ආපහු අපි පොඩි වෙනසක් ආරම්භ කරනවා මේ වැඩසටහනට වෙනසක් කියන්නේ ඉතින් මොකක් හරි වෙනසක් වෙන්න ඕන නැත්නම් හැමදාම එකම දේ දැන් ගෙදර ඉන්නකොට ඔබට එකම දේ පිරෙන්නෙත් දැනෙන්නෙත් ඇහෙන්නෙත් එයාදී වශයෙන් එක වෙනස් කරගන්න එක තමයි අපි කරන්න උත්සාහ කළ යුත්තේ කරන්න බැරි වුණත් ඒ උත්සාහය තමයි සමහරලාට හරියන්නෙත් සහ යම් ප්‍රමාණයකට සාර්ථක වන්නෙත් අපේ රටේ තවත් කැපිපෙනෙන රංගන ගායන ශිල්පියෙක් කලාකරුවෙක් ප්‍රවීණෙක් දුටුමතින් ඔබගේ සිහි කල්පනාවට එවි ඔහු කවුද කියලා මේ 1987 ඉඳන් ක්ෂේත්‍රයේ ඉන්න වේදිකා නාට්‍ය කරලි අවුරුදු 35කට ආසන්න කාලයක් ඉතින් ඔහුගේ බිරිඳ යන කලින් ඇවිල්ලා මටත් කතා කරන්න දෙන්නේ නැතුව සම්පූර්ණ වැඩසටහනේ ආධිපත්‍ය පැතිරිව්ව ලොකු වෙනසකුත් එක්ක ඒ කියන්නේ රංග මණ්ඩලයේ තියෙන දේවල් වල තිබෙන පරාසය සහ ඒ අත්දැකීම් භාවිත කරමින් දැන් අද ඇගේ ස්වාම පුරුෂය ඇවිල්ලා ඉන්නේ මේ වගේ අඹුසැමි දෙපළම ආපු අවස්ථා කීපයක් අපේ මානවන මම ඉතිහාසයේ තියෙනවා ජැක්සන් ඇන්තනි ආවා කුමාරි මුණසිංහත් වෙනම ආවා රූකාන්ත චන්ද්‍රලේඛත් ආවා ඒ කියන්නේ වෙන වෙනම ඊට පස්සේ රත්නාලල්ලි ජයගුණ තමයි අර මං කලින් කියපු චරිතේ ඇගේ ස්වාම පුරුෂයා සහ අපි කවුරුත් ගන්න අර මං කලින් කිව්වා වගේ වර්තමානෙත් ඔය අපේ පුංචි තිරේ හොඳ හැටි පෙනෙන සම්පත් වෙන්න කෝන් තමයි අද අපේ සම්පත් දායකයා කොහොමද සම්පත් ඇයිද ස්වයෙන් ඉන්නවා ඔව් ඒ කියන්නේ දැන් කාර් බවුන්ස වෙන්නද වගේ ටිකක් වැඩිපුර පේන්නේ නැහැ හැබැයි ඒක මම හිතන්නේ මේ 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 රටේ තියෙන තත්ත්වයක් එක්ක වෙන්නේ නැති ක්‍රමයෙන් ටිකක් අඩුවීමක් තියෙන්නේ නමුත් වේදිකා නාට්‍ය වල නම් මම ගොඩක් වෙලාවට තමයි ඉන්නේ ටෙලි නාට්‍ය තෝරා බේරාගෙන තමයි මේ අටිතු කරන්නේ අටිතු කරන්නේ මම හිතන්නේ ඒක වෙන්නේ නැති ලැබෙන හැම චරිතෙම බාර ගන්නෑ බොහෝ වෙලාවට එම් බාර ගන්නෑ මම මට සුදුසුයි කියලා හිතනවා නම් ඒක මම මේ බාර ගන්නවා බාර ගන්නවා බාර ගන්නවා එතකොට මේ 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 ක්ෂේත්‍රයට එන්න කලින් කොහොම හරි මේ ගායකෙක් වෙන්න පෙරම් පුරුපු සිහිනේ දැන් අද තමයි ඔන්න දැන් ඒ කියන්නේ මේක දිගට ගීත හතක් මීට කලින් කොහොමක් කියලා නෑනේ නෑ 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 මේ පළවෙනි වතාව මම හිතන්නේ මට මේක විශේෂ දවසක් සහ විශේෂ අත්දැකීමක් හැබැයි ඉතින් කුඩාවදියේ කියන්නේ 1977-78 වගේ මේ මේ ගොඩක් සංගීත සංදේශන වලට එහෙම මම බලන්න යනවා ඉතින් නමුත් ඒ දවස්වල මේ ගීත ඇහෙනවා නමුත් මම මට කියන්න අවස්ථාවක් නැහැ ඊට පස්සේ මේ
අර ලක්ෂ්මන් රොඩ්‍රිගෝ කියලා ඉන්නේ එයාගේ මල්ලිකේනේ ඔව් රූපා ඉන්දුපතිගේ දයාපද ස්වාමිපුරුෂය ඔව් මගේ නෑදෑය වෙනවා හ්ම් ඌ සමග ඉතින් අර කැලුම් දන්නේ නැති නුගේ කොට ගොඩාක් වෙලාවට මේ පුඩින් හවුස් එක ගාව පුඩින් කඩේ පුඩින් කඩේ එතකොට මේ මේ දැනට පල්ලෙහා මේ මේ සුපර් මාකට් එක දැන ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඔව් ඉතින් උතන සංගීත සම්දර්ශන ඉතින් මම හිතන මාසෙකට එකක් දෙකක් තියෙනවා आनंद मगे सहोदर बलन ऊट अवस्था ऊट तुंदर सिंह लक्ष्मण मल्ली आनंद रोड्रिगो दंगित ऑस्ट्रेलिया थिंग संविधायक संपत्ट सिंधु की अंत पुलवांग समारे अवस्था दुनिया यदा यदा थिंग मम एकाकला सहम पत्ते इट पसंगीत मंगित मे මුලින්ම ගායන ශිල්පියට පැමිණි පැමිණියේ නමුත් ඊට පස්සේ එක ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණාම ටිකක් අඩු වීමක් වුණා වේදිකා නාට්‍ය පැත්තම සම්පූර්ණ වෘත්තිය බවට පරිවර්තනය වුණා පස්සේ කාලේ ඔව් ඊට හත අතුරින් අපි ප්‍රථමයෙන්ම තෝරගන්නේ ඒ ගැන අපි කතා කරමු ගීතේ ගායනා කරලා ඉවර වෙලා ප්‍රිය මිතුර මිතුරියනි ඔබටත් යම්කිසි හැඟීමක් එයි ආ හොඳයි වෙනසක් උදෙසා සහ මේ සම්පත් රැත්තරම මේ සිදු කියන්න පුළුවන්ද ඔව් පුළුවන්ද නැද්ද කියලා අද තහවුරු කරගත හැකි මොකද ඒක අපි දන්නවා දැන් ඔබ අදින දැන ගන්නවා සම්පත් වෙන්න කොන අද අපේ ආරාධිතය එතුමාගේ ප්‍රීතිම ගීපල තමයි අද ඔබේ මනස් කවුළුවේ දිගහැරෙන්නේ බලමු සම්පත් रे
रूकांत गुणतिलक सुगंध धन गीते आदर इतर धन तरुणी सीते अतिवन प्रहर्षय होगी लोके विनासन आसन भाव उठ धरे ना उदा हिरु एली आलुति रख दो हरि अपूर्व यदुम जीवते सुंदर मेतर ओके मे मंदीन अतर मे क्षीरोद्रथ सह इसलम दी मे अभी पौद्गलिक बस्वर इट पास जीवते सुंदर मेतर इट पास मंगता मे मेतक दीक भूविला भूविला गिया हेम यदुमक नेता त्रीविले कुत्ने मे बस कुत्ने मे वगे तत्र भत्तिला वर्तमान इध मे गीतवड़ी सामज यम यम पनीवड दिन इतिरवेन क्या सामा मिनसुंग हितोलट इतिरवेन क्या जीवित सुंदर मित्र वैद्यु मे आचार्य अजंत रण सिंह की मे रोहन वीर सिंह सह रूका सिंह सह वीर सिंह वीर सिंह सिंह दिन सह मे तिलक कुन्न तिलक मैं मट मतका मगे मित्र किशिर विजय तुंग मित्र ओह मे 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 पटिगात किरी में दवसे गिहिला बलला मट विल की हुआ संपत् रूकांत में सप्तकन्या गीते गायना करा खाओदार एक अतिशय जनप्रिय वेनो सम्मान लभेनो गेल बहुम सुंदर है गेल अत में सुंदर रमें मे मे रूका की ना टीका इन अतर तुरी तमें गील मे गायनाक गईड कदम पल मे गायनाक रोहन अट की तिबले बस मे अलग सिंकर रोहन हर की पस एक सम्मान गण दुरद गील तिबले अवसाने रूका मे की सम्मान लबा गण गायन शिल्पिया सद मुखद मे मे वेदिका नाट्य पणहक रंगद रंगदीन रत्न रत्न संपत् रंग भूमिका एक मे गियावृद्धरे अब दिन शेस्त्र केवृदू पणहकट आसान काले अवृदू नाट्य प्रधान चरित करबू नाट्य विसाकिसीपाकन एव तोरागेन मे मे नाट्य उलेलकरा नाट्य उलेल तमाय मे अभिनयन संपत् अभिनयन संपत् रत्न रंगभूमिका ओ इक तिस्वसक ओब दिपलट पिरीमणि मित्तिंग देखकरी वाकर हेमे काक्त ओ अवृदु तिस तिहक तिहक दशक तुनक संपूर्ण किरीम सम ओ एतकोट मे मे अपि कथा करमु इलंग गीतेन पस्से इलंग गीतेन मोकक्द तोरगत्ते हाँ निहंड कल्पना मुखदे मे मे वेदिका सरी सर मे गीत पिल तीन अवधिय मुखद मे अवधानी महिदन के मम्मी मे मे गीत तोरागनी मेदी मे मे हितामताम मे तोरागनी मकर मट पुलवांग गीत मे मे गायन पहासुकी ओ
इट वॉज एम तोरागनी मे सैम एक आदर गीत प्रेमणीय गीत थिंक इट पे नमूत रचना करलती गायना करलती संगीतवत् करलती मातक समीप मे मगे थिंक गीत ये संबद्धता उड़ती गीत मंगा संबद्धता सुनील धर्मसेन निहट कल्पना ओ इत एडवर्ड मंगीत मंगा कल भूम लंगी असुर एडवर्ड समकवा समारलाट मे दर्शन वल्ट आनावा ममतम एडवर्ड अरगण एडवर्ड की मे मे संपत्ति अमु वाहन बैसकल तो असल बैसकल मोटर सैकिल मोटर सैकिल मोटर सैकिल ड्राइवर इट बस थिंग कुमारी हेमतंट वेना दूर अग्गल गायना के तवेकटेन ऐ थिंक ओम ओम अपे संबंधता सह ई थिंग ऊट मावन तू बे मट ऊन तू बे तत्के आवा ई थिंक एकालित मे ओ गीत रल्लट थिंग मम संबंध ऊनी नौती मम एवला गायना करे मम होगी प्रियदूर ड्राइवर ऊना महिधर मंग एवला मम गीत गायना कर एडवर्ड लगे अनामा इतना चरित लगे संबंधता संबंध समीपता समीपता गीते मे अतीते सिंगल सिनेमा किने हेमोट वाहन तिब्ल तिब्बे ए ए प्रिय प्रियदुरी तिन्न दोन सिर सीन महात्म वाहन तिम्नो कि दोन सिर महत्व बहुम उदम मणवी कि रियदुरा इन आगे बेलू हम मोटर सैकिल तमें मोटर सैकिल रियदुरा तमें दोन सिर सीन के रियदुरा टीका वेदुना मेम मे अर मनुष्य के अंगे इलामी ये कथा एतर हा जीवते पटांगण मोटर सैकिल जी हेम जीवित संबंध है वगे सीरासु वितर नहीं बस लेकिन इसर मटर तिबुनी मे 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 पापे दिया फुट सैकिल एक तमें सयान काले तिब ईट पास तमें मे चली ईट पास तमें मोटर सैकिल आम मोटर सैकिल हम दिन टीएम टीएम चेरा सुजी वर्दे स्कूटर तिपन होम बेलू तिब पुट मतकरला अब मेम तम रसबर मतक एक बैसकल अंत वाहन वाले हम कटूत करो मुझे दिंग हदीस एक्नो ताम दिंग पाएंगे अत है ऐसा मे गीते अभी हम उन्नी हंड कल्पना अद अभी संपत्दायक संपत् तेनको I
ඇසනම් අපි පළමු විරාමයට යන්න සූදානම් එහෙම නේද මහින්ද අපිට විරාම ඔව් ඔව් ගත යුතුයි ඊට පස්සේ තවත් ගීත පහක් තිබෙනවා අපි පොඩ්ඩක් කතා බහ කරමින් දෙයක් ඔබට ඇත්තටම ජීවිතයෙන් ඉගෙන ගත යුතුයි කියලා මම හිතනවා හැමතිස්සම ගීත ශ්‍රවණය කරමින් ඒ ඔස්සේ පොත ගීතෙන් ජීවිතය ගැන කතා කරමින් අධ්‍යක්ීම් බහුල ශිල්පියෙක් පැමිණියාම ඔහුගෙන් බොහෝ දේවල් උකහා ගත හැකි කියන විශ්වාසය තියෙනවා एक मत कृतिया कर मे विराम पास आय हम मम इधन अद मानो मम रसदीन हद रसकावित्व संपत्ति कौन कें अपे प्रवीण रंगधर अत कपी गयुम सह क्यूम मीर विदगा बिंगिंदी मे वेदिका नाट्यपत्र मे मे कोहमद එක පාට කියන්නේ වේදිකාව ඊට පස්සේ රජදහන බවට පත් වෙනවා. ඔ මම හිතන්නේ මම මේ කොළඹ ඉසිපතන මහවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඉතින් ඒ කාලෙම තමයි. ඒ කාලෙට පු සමකාලීනව කවුද? චන්න හිටියා චන්න මේ චන්න විජේවර්ධන. විජේවර්ධන. එතකොට අශාන්ත ඩිමෙල් එකෙන් අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රතිරේම කමිටු සභාපති මාත් එක පන්ති හිටියේ හරිප්‍රිය ජයසේකර ධම්මික සේනාරත්න ලංකා එහෙම ලංකා හිටියේ මම හිතන්නේ මට වඩා සීනියර් ලංකා ලංකා පෙරේරා ලංකා පෙරේරා ආල් රයිට් ඔව් ඔව් ඉතින් එයා තමයි මේ අපේ ඉස්කෝලේ හිටියේ මේ ක්‍රිකට් අංශය සහ කලාව පැත්තට නැඹුරු අය ඊට පස්සේ මේ කළුම් මේ ඔය නාට්‍ය ශාස්ත්‍රයට මම හිතන්නේ සම්බන්ධ වෙන්න ඇත්තේ ගොඩාක් වෙලාවට මේ මගේ මේ මිත්‍ර සමාගමක් තිබ්බා මේ මේ අපේ මම ඉසිපතන ඉගෙන ගන්න වෙලාවේ නාට්‍ය බලන්න. ඉතින් දැන් ඒ කියන්නේ වේදිකා නාට්‍ය බලන්න. වේදිකා නාට්‍ය බලන්න. ඉතින් මේ ආසන්නෙමනේ තියෙන ලුම්බිනි රංගල. ඔව් ඔව්. ඉතින් මේ ඒගොල්ලන් බලන්න යනකොට මම එතකොට මම කැමති
නමුත් මට මා පෙළඹෙව්වේ ඒගොල්ලන්. ඉතින් හැමදාම මේ දැන් වගේ නෙවෙයි. මම හිතන්නේ දවස ගානේ අලුත් අලුත් නාට්‍ය තියෙනවා. ඉතින් ඕවා බලන්න අපි යනවා. ගියාට සමහරලාට මේ හැමදාම බලන්නත් බෑ සල්ලිත් එපා ඉතින් සෙට් එක හරියට. ඒ කාලේ ටිකට් එක කීයද ඉන්නේ? ටිකට් එක සාමාන්‍ය රුපියල් 10ක් 15ක් 20ක් වගේ ඇති. ඒකත් නෑ තමයි. ඒකත් අමාරුයි ඉතින්. මට මතකයි මේ ඉන්නේ දැන් නාට්‍ය කරලා මේ 750ක් 750ක් වගේ ගන්නවා නම් ඒ කියන්නේ ඊට පස්සේ අවුරුදු දෙකකට ඒක තමයි ඉහළම මිල. ඒ කියන්නේ සමස්ත නාට්‍යයටම රුපියල් 750යි. ඔව්. ඊළඟට ඒකෙන් මේ ශිල්පියෙකුට මම හිතන්නේ රුපියල් 35ක් කියන එක ලොකු හොඳ ගාණක්. ඒ කියන්නේ වර්තමානයේ 35000ක් වගේ. දැන් කැලණි පාලම මට මතකයි ඒ කැලුම් මේ 1200යි. දැන් මගේ මිත්‍රෙක් ඒක සංවිධානය කරා. ඔව්. අන්තිමට 1200 ගෙවා ගන්න බැරුව හරි මාර දුකක් වින්දා ඉතින්. ඒ වගේ කාලයක් පසු කරගෙන තමයි දැන් ඉතින් ඇත්තටම ලැබිත්ති වෙන්නේ. නමුත් අර ඊට පස්සේ මම මේ කීකී හිටියේ මේ ලුම්බිනි රංගාලේ මේ නාට්‍ය හැමදාම බලනවනේ. ඔව්. ඒ බලලා ඇවිල්ලා මේ කැලුම් මේ ඒ නාට්‍ය කවුද හිටියේ? මොන මොන චරිතද ප්‍රධාන චරිත මොකක්ද එකෙන් කියවෙන්නේ කියලා අපි පන්ති ඉඳගෙනම මේ සාකච්ඡා කරා සාකච්ඡා කරලා ලියනවා මේ ඒ පොතක ලියනවා ලියලා ඉතින් ඒ පොත මෑතක් වෙනකන් තිබ්බා ඊට පස්සේ මම හිතන්නේ මේ ගම් වතුරට හවු වෙලා ඒක ඇත්තටම මේ විනාශ වෙලා ගියා අදට තිබ්බනම් ගම් වතුරට කොහමද හවුනේ මොකද මම රත්නලගේ නිවසට ආවනේ මේ මහ ගම් වතුරක් ආවනේ දැනට අවුරුදු 5කට එතකොට විවාහ වෙලා ඒ ගම් වතුරට ආවුනේ කොහෙද අයියේ කියලා වෙල්ලම්පිටියේ වෙල්ලම්පිටෝ එතකොට හිටි කලින් හිටියේ නුගේගොඩ ඉතින් එහෙදී කොමාරි මේ 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 ඔය වටිනා කියන පොත ඉතින් ඒකත් නැති වෙලා ගියා මම හෙව්වා මම හැමෝටම කිව්වා ඉතින් ඒක හම්බුන්නේ අනිත් අයත් මගේ මිත්‍රයන් ගාවත් ඒක තිබ්බේ නේ අදට ඒක තිබ්බනම් කැලුම් මං හිතන හරි වටිනවා මොකද එනේ මුද්‍රණක් ద్వාරෙන් එලි දක්වන්න තිබ්බා ඔව් අනිවාර්යෙන්ම අනිතක අව්‍යාජ අදහස් ඔව් අනිතක දැන් අපිට තවත් පුරුද්දක් තිබ්බා අර ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ කියන එක පළවෙනි කියන්නේ පළවෙනි මංගල දාර්ශනෙම ලැබීවා බලන්න ඕනේ දැන් මගේ දැන් කළුබෝවිල මිත්‍රෙක් හිටියා ඒගොල්ල එයාට එයාගේ සහෝදරයෝ ඉන්නවා ඉතින් ඒගොල්ලෝ තරිම ආසයි නාට්‍ය නරඹන්න ඉතින් රාමකෘෂ්ණ එකේ මට මතකයි අද වෙල්ලවත්තේ ඔව් වෙල්ලවත්තේ නරියා සහ කේජු ඉතින් මේ මේ ගිහිල්ලා ගන්න ටිකට් කියලා ඉතින් පළවෙනි දර්ශනම වෙලෙ නැත්තම් නිකන් මොකද්ද වගේ ඉතින් ඊට පස්සේ සු මේ නරියා සහ කේජු සුබ සහයස ඒකාධිපති ඉතින් ඕවා හැමදාම බලන්න පෙළඹුණා ඉතින් ඒකත් එක්කම තමයි මේ මේ නාට්‍ය වලට සම්බන්ධ වුනේ ලුම්බිනියේ නාට්‍ය බලනකොට මේ ඩග්ලස් සිරිවර්ධනගේ අඹු සැමියු කියන නාට්‍යයේ නීල් අලස් මර්සි එදිරිසිංහ ඉතින් මම බැලුවාම මම හරි ප්‍රතාපවත් ඒ කාලේ හිටිය නළුලි දෙපළක්නේ ඉතින් මම කවදා හරි හිතුණා නේ මේ නීල් වගේ මටත් මේ චරිතේ කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් කොයිතරම් හොඳද කියලා ඉතින් වාසනාවකට මට ඒ ප්‍රධාන චරිතෙම කලක් යනකොට මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ටිකක් ප්‍රවීණත්වයට පත් වෙනකොට අඹු සැමියෝ ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතෙම නීලලස් රංගපෑ චරිතෙම අපිට රංගපාන්න වෙනවා ඒක මම හිතන වාසනාව දෛව උපගත සිද්ධි අනිවාර්ය ඊළඟ ගීතය සම්පතයි ඔබ තෝරගන්නේ මේ නදීෂානි අපේ වාදන පාල සූරිගේ අපේ දිවංගත ගායන ශිල්පියා නම් හරිම අඩුවෙන් එතුමාගේ මතක් කරෙන්නේ මම පැහැදිලිව කිව්ව යුතුයි හැබැයි ගීත නම් ඕන හැටි ඇහෙනවා අපේ හිතේ තියෙනවා හිතේ පටිගත වෙලා තියෙනවා මේ සම්බන්ධතාවකුත් තියෙනවද ඔව් අනිවාර්යයෙන්ම මම අර මේ මුලින් කිව්වේ නුගේගොඩදී ගායනා කරා කියලා ඔව් මේ මේ ගීතයත් එක ගීතයක් තමයි ඒ කාලේ ගායනා කරා ඒ කාලේ නිකන් දොරට වැඩි ගමන් උණු උණුවේ තිබුණේ ඔව් අනිවාර්යයෙන්ම මේ මේ අභිවර්ධන බාලසූරිය මහත්මයා ඉතින් ඇත්තටම පුදුම හඬක් ඒක ඉතින් ඒක මම හිතන්නේ මම ඒ වගේම වෙන වෙන උත්සව වලට ගායනා කරනවා ඉතින් ඒක ටිකක් වෙන ගීතයක් හැබැයි ඒ ගීතයක් ඔව් අබේයගේත් අර ස්ටයිල් එක ඔහු ආපු ආර පොඩ වෙනස් කරපු ගීතයක් කියලා මට හිතෙනවා පටන් ගත්තේ තිබින්ද කොහෙද ස්ටැන්ලි පීරිස් එක එකතු වෙලා මේක මේ ඒ වකට ශ්‍රී ලංකා ගුවන්විදුලියට ජේෂ්ඨ නිවේදක සහ වර්තමාන ධර්මශ්‍රී වික්‍රමසිංහ රචනා කරන ලද්දේ ධර්මශ්‍රී වික්‍රමසිංහ කියලා කියන්නේ
වර්තමානයේ උරේෂා රවිහාරියගේ දෑබර පියා තාත්තා එතුමා රචනා කරපු ගීතයක් තමයි මේ සම්පත් අය ගායනා කරන්නේ ගීතය අහලා අපි තව මොනවා හරි තිබුණොත් ඒකෙන් අපිට අහුවෙන මොනවා හරි අතරම කියන්න ඕනේ මම මේ ගීතය ගායනා කරන්න ඉස්සෙල්ලා මේ නිරංජල අක්කගෙන් ඉල්ලයි කතා කරා අකේ මම මේ අබේ අයගේ සින්දුව කියන්න ආසයි මං කියනවා කියලා එයා ඉතින් හදවතින්ම කිව්වා අයි අහන්න දෙයක් නැහැ අයි අහන්නේ මේ ඔයා ඔක කියන්න ඉතින් ඒක මම හව දැන් ආයි සින්දු කියන්නේ නැද්ද කියලා දැන් අවුරුදු 11ක් වෙනවා ගීත කියලා නවත්තලා කියලා අපිත් ඉතින් ඇවිටිලි කරනවා අපිත් බලාගෙන ඉන්නවා ඉතින් මං හිතන්නේ ඒ තීරණය වෙනස් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අබැයියටත් අපගේ උපහාරය පිරිනමන ගම ස්ටැන්ලි අයවත් මතක් කරන මේ අවස්ථාවේදී ධර්මශ්‍රීවත් මතක් කරනවා ඔක්කොම මතක් කරමින් අපි මේ ගීතය හමු අපි තන්න ගීතයක් ඔබත් මේක දිව මතුරක් වගේ නිරන්තරයෙන් වාදනය වෙන ගීතයක් අහලා අපිත් එක්ක ගායනා කරමු කැමති නම් නාද පයාවි ඊට නොදෙවෙනි අයවේ සම්පත් දෙන්නකෝ
ඔව් භවෙන් භවේ පැතුමන් පුරා කියන මේ මේ සාමාන්‍ය අපි එකිනෙකාගේ තියෙන නම් යොදාගෙන ගීතයක් කොහොමද නිර්මාණය කරන්න කියන එකට හොඳම මේක සාමාන්‍ය නමක් වර්තමානයේ නදීෂානි කියන නම ඒ කාලේ මම හිතන්නේ මේ අපකසේ ඉස්මතු වීමක් වුණා මේ ගීතය ප්‍රචාර වුණාට පස්සේ මොකද ගුවන් විදුලියේ තමයි අහන එකක් අපිට අහන්න තිබුණේ ඉතින් පස්සේ කැසට් තිබුණා අපි කලින් දවසක ඔබට පෙන්නුවා මතක ඇති ඒ ඔස්සේ තමයි මේක මේ සෑහෙන ජනප්‍රිය වුණේ ඉතින් මේ මම කැමති ඊළඟ ගීතයට යන පිටියක් කතා කරපු හින්දා ඊට පස්සේ ඔබ තෝරගන්නේ ඔව් අපි මේ වයිලිනේ ඉගෙන ගන්න තරු දෙවියන් හරියට ඉන්නවනේ ඒගොල්ලෝ වයිලින් එක හොඳටම ඉගෙන ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ නිකන් වැඩ පෙන්වන්න නිකන් වගේ එක කිව්ව ගමන් ගහන්නේ මේ ගීතය තමයි මොකද්ද සිතින් මානෝසැලි ස්ටැන්ලි පීරිස් නිර්මාණය කරපු මං හිතන්නේ මේ රොක්සෑන් මාස්ටර් තමයි මේ වයිලිනේ වාදනය කරක ප්‍රේම් අයියා දඩිබිඩි ගාලා ලියපු ගීතයක් ටීඑම් අයියාගේ මම හිතන්නේ මේ කැලුම් මේ ගීතයට මේ අර වයිලින් එකේ ඒ නාදය මම හිතන්නේ ඒක මම දන්න මුලදී කවුද දන්නේ ඒක ප්ලේ රොක්සෑන් මාස්ටර් නේද ඔව් ඒක තමයි අදටත් ඒක ගන්නකොට මේ අපි කෙලින්ම යනවා වෙන මම ලෝකෙකට මේක තෝරගන්න හේතුව ඒකද ඒකත් සහ මේ හිතපුර ඇති වෙලාවක අනපේක්ෂිත සිද්ධියකට මුණ පාන්න සිද්ධ වෙච්ච නිසා අනිවාර්යෙන්ම ඒක නේ අතකට එහෙම තමයි දැන් අපි හිතුවද මේ කොවිඩ් එකක් එයි කියලා කොහෙවත් තිබිච්ච ගන්න මේ ඇවිල්ලා දැන් අපිව ගෙවල් වලට කූඩු කරලා හිටපු සත්තු ටික ඔක්කොම ඊට හසේ සැරිසරනවා හැබැයි ඉරත් ලොක්ඩවුන් නෑ හඳත් ලොක්ඩවුන් නෑ කළුවරත් ලොක්ඩවුන් නෑ අපි ඔක්කොම ලොක්ඩවුන් ඉතින් එහෙම තත්ත්වයකට හිතන්නේ නැති වෙලාවක ඔව් සීලම දේවල් හිතන්නේ නැති වෙලාවක සිද්ධ වීම තමයි මම හිතන්නේ අපි ඔක්කොම සිතිය යුතුදී දහම පෙරදරිව හිතුවොත් ඒක තමයි තිබෙන මේකේ අසිරිමත් භාව හෙට උදේ අද රාත්‍රියේ නින්දට ගිහිල්ලා පැය ගණන් කරලා නෙමෙයි කවදාකවත් නිදාගන්නේ හෙට උදේ ඇහැරුණොත් හරි අපි දැන් නිදා ගන්නකොට ඇත්තට හිතෙනවා දැන් කොයි වෙලාවද නිදා කියන්නේ ඒක තමන්ට තේරෙන්නේ නැහැ නේ ඇහැරුණොත් ඇහැරෙනවා කොයි වෙලාවද එන්නේ හැබැයි ඒ කියන්නේ අහවල් වෙලාවට මං හැරෙනවම කියලා හිතලා ඒ වෙලාවට මම හැරිච්ච අය හරි අඩුයි ඉතින් එහෙම ඇහැරෙන්න ඕනත් නැහැ ඇහැරිලත් නැහැ ඒක තමයි මේ මිනිස්යාගේ තිබෙන ඒ කියන්නේ গুপ্ত සත්වෙක් නේ ඒ සඳහා සබදාම හතරලා තියෙන ඉඩහසර සහ පසුබිම තමයි අනපේක්ෂිත ස්වභාවය ඉතින් අත ඉන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන් නමුත් හිතාගන්න බැරි විදිහට සියල්ල වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඒක තමයි අපි මූණ දිමින් ඉන්නේ ඉතින් මේ සම්පත් අයටත් අපි අතිශය හදවතින්ම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඕවම තමයි මටත් එහෙමයි ඔබටත් එහෙමයි අපි හැමෝටම එහෙමයි නේද ප්‍රියදර මිතුරුනි ඉතින් අපි ඊගෙන මේක මම හිතන්නේ ගීතෙම්ම අපි හදවත හිස් කරගමු අද සම්පත් අය සම්පත් වෙනකොට මේ ගීතය ඔබට ගයන්නේ අලුත් සහ අමුතු අත්දැකීමක් පාට පත් කරගන්න සීතේ රතුණු මහා
රුසා මතක් වේ නුඹ රැඳි දැසේ ඉතින් මා නුසුදී බින්දි කඳුල නුඹ එවිදින් නිවාදමු නිතෙ පීඩා නුබිදිනු මැනවි තින් මානු සැලේ ඉදිද්දි තින් දිගටම එහෙම ඉන්න එසි අපිට බලමු අපේ නිතර අනාගතය අපිට මුගදුර යන්න තියෙනවා සම්පතේ ඒ අතරේ මේ සිතිර ගුණවාදන YouTube වෙන් මදකට මිදි රූපවාහිනී ආසදට එන්න හොඳම හේතුවක් මානවන බබ ඒ කියන්නේ YouTube එකත් විඳිනවා හැබැයි රූපවාහිනී තිරිය අභියසා පිටත කියලා නේද ඕම් මේව යාබද බලාගෙන ඉන්නවා එතකොට මේ ඉඳුවර උදාවින් සොයිසා ඔන්න එයා කියලා තියෙන විදිහාගේ මම හිතන්නේ කතර භාෂාව ගෙනෙන්කෝ තීක්ෂණ අනුරාධ ඔය පිස්සෝ ගේන්නේ නැතුව අපු මේ මොකද්දයක්ෝ මේ පිස්සා දැන් හොඳ එකෙක් ගේන්නෙම නෑ නේද ඕකට ඒ ඔහු ආමන්ත්‍රණය කරලා තියෙන කාටද කියලා මම දන්නේ අපි තීක්ෂණට කතා කරා එයා වැඩ වැඩි ගුවනේ ඉතින් ඕ එන නොවන එක එයාගේ තීරණයක් අපිට එහෙම මේ අපි ඇත්තටම ආරාධනය කළා वेडवेडी हर मुखर निष्पादक कीड़ती आम दिन दुने अभी एवटी कर थिंग मंजुला कुल सिंह अय मे मे पीपल्स बैंक की वेडकरा महाजन बैंक ओ मे वागे अय गेन ओणि हरिम रसवत् जीवित कथावाक् देवक वरुण कीड़ती मे सुगत पाल इलंदारिया संपादि रमेश सुगत पाल गी कथावाहपु कीपति रिक्तमेम सटांगलतीनु अरवा अर्हेमय मेव मेहमय हेम तमय विधे ने अभी विराम अपो विक्मणि नमोनापेक्षा मं खाली क्यों आगे देंगे अभी खाऊद अद दवसे अभी आराधित है कि नहीं कब मैंने विनता संपत्ति कौन वेदिका नाट्य सह टेलीनाट्य सह गीत पिलबंद बायनेतु कथाकर इतिहास तीन के निशा समारोह एत्र में इतिहास तिब्बे इतिहास अनावरण करना बेरवीन समारोह एक दाने समारोह इतिहास अन्े मंग वर्तमान इन समारोह इतिहास कथागत युत इतिहास तीरों कथाकर बुलवांगो संपत्त जीवित पटांग सिनेमा शाला वाले बीच प्रोजेक्टर ये लाइट अच्छी तब जीवित पटांगण नहीं ओके मे मंगे मे मम्मी गुडदे काहमद मे कलावट आविकी मे मम पस कलना कर दुहमद आविकी मुहमद उनी उनी दट मगे अम्मट मगे अम्मगे मल्ली अय्या कटती सिनेमा शाला
ඉතින් මේ බලංගොඩ කිරියල්ල අගරපතන ඔය මේ සිනමා ශාලාවල් සිනමා ශාලාවල් තුනක් තුනක් නෙවෙයි ඊට වැඩි ඊට වැඩි ඔව් ඉතින් මේ මේ මේවට හැමදාම මේ නිවාඩු කාලේ ඉස්කෝලේ නිවාඩු දෙනකොට මම යනවා ගිහිල්ලා මාසයක් විතර මේ කොහෙද ඉන්නේ බලංගොඩද බලංගොඩ හ්ම් හ්ම් ගිහිල්ලා ඉතින් අර මේ 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 ඒ කියන්නේ මාමලා ගෙදර මාමලා ගෙදර ඔව් ඊට පස්සේ මේ අර මේ දර්ශන 3 4ක් තියෙනවනේ ඔව් 10 30 10 30 1 30 6 30 9 30 දැන් මම දන්නේ බඩපොය සෑන පිටසක් ඇති බල්ල තියෙන මොනවා 6 30 10 30 මතකද දන්නේ ඒක චිත්‍රපටි ඒ කියන්නේ 10 30 දැන් නම් මම දන්නේ තියෙනවද කියලා දැන් නම් හැබැයි ඉතින් සිනමා ශාලාව නෑ නෑ නේ හ්ම් මේ මේ බල්ල තියෙනවනේ ඒක මම දැක්ක එක මොකද්ද මේ අමුතු ඉරියව්වක් පෑවෙහින්ද මං ආ ආ බෙන්ජර හොඳට මතකයි කොහොම ආවිද දෙකයි තියෙ වගේ ඔව් ඊට පස්සේ ඉතින් දැන් මේ 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 දර්ශන හතරම මම ඉතින් බලනවා ඉතින් ඇත්තටම මේ කාලේ මේ මේ සූර්ය චෞරයා එදත් සූර්යා දත් සූර්යා මේ ටිකිරා වගේ මේ චිත්‍රපටි එන ඔව් කාලේ ආ ඉතින් මට සමහරවිට මේ චිත්‍රපටි ඒවස සමහර දෙබස් එහෙම නිකන් කටපාඩම් ඒ කියන දැන් බලලා 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 මාසයක් විතර ඉන්නවනේ ඉතින් ඔව් ඊට පස්සේ දැන් අර ප්‍රොජෙක්ටර්ස් දින තැන්ටත් මම ගිහිල්ලා ඉතින් ආසාවෙන් පුරුදු පුහුණු වෙනවා ඉතින් අර රීල් එක දැන් වගේ නෙවෙයිනේ උතන්න ඕනේ ඊට පස්සේ කැඩුනහම මේ ඒව මේව ගාලා අලවන්න ඕනේ ඉතින් ඒවත් ඒ ඔපරේටර්ස් ලාගේ මම ඉගෙන ගත්තා ඉගෙනගෙන ඉතින් සමහර දවස්වලට කළුම් දැන් වගේ ඉතින් දැන් ප්‍රචාරය කරන්න මේ වාහනයක ඇඩ්වර්ටයිස් කරනවා ඔව් ඒ කියන්නේ මේ බෙරයක් ගහගෙන ස්පීකර් එකක් බැඳගෙන වාහනයක් කරන මුළු ටවුන් එකේ ඈත ඒක හෑන්ඩ් බිල් වගේ අත්පත් ටික යනවා ගිහිල්ලා මේ ඒව ප්‍රචාරය කරන්න ඉතින් ඒ අවස්ථාවල සමහරවල් මටත් කියනවා මේ මේ නිවේදන කටයුතු කරන්න ඉතින් මම කොලයක් බලාගෙන කියන ඉතින් ඔන්න ඔහොම ඔය කියන්නේ මරු කාලයක් තියෙනවා. ඔව් මරු කාලය. ඊළඟට තමයි දැන් අපේ ගෙදර ඒ මාමා ගෙදර මේ හැම පිටිපස්සේ මේ මේ කම්මලක් වගේ කියන්නේ ඔක්කොම ප්‍රොජෙක්ටර්ස් අලුතෙන් රිපයර් කරනවා. ඉතින් ඒ දවස්වල අර ආක්ලෑම්ප් කියලා තියෙනවනේ කාබන් කුරු දෙක එකට ස්පාක් කරන්න ඕනේ. ස්පාක් කරාම පත්තු වෙනවා. ඊට පස්සේ මෙහෙම ටකස් කාලා අරිනවා මේ රීල් එක වැඩ ගන්නකොට. ඔව්. ඉතින් ඕයි ඕවත් එක්කම තමයි මං හිතන්නේ මේ ගොඩක් මේ පෙළඹෙන්න ඇත්තේ බලාව පැත්තටම යනවා බලාවට පැත්තේ ඉතින් අපේ මාමට මාමත් තවත් මාමල දෙන්නෙක් හිටියා අම්මගේ මේ මේ මල්ලිලා දෙන්නෙක් ඒගොල්ලන් තමයි මේ මේ කට අවුට්ස් අඳින්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් අර ලොකු ඒව දැන්නේ ඩිජිටල් ඔව් ඒක හරිය අර කොටු ගහලා ඒ දවස්වල අඳිනවා ඉතින් ඕවත් හින්දා කොටු ගහලා ඔව් කොටු කොටු ගහලා ඒවා මැනලා ඊට පස්සේ පොඩි පින්තූරයට කොටු ගහලා ඔව් ලොකු පින්තූරයක් අඳිනවා අනිවාර්යයෙන්ම ඉතින් ඔය මේ ඒකම මේ මේ කැලුම් මේ දැන් සිංහල චිත්‍රපට ඇරුණාම ද්‍රවිඩ චිත්‍රපට දෙමළ චිත්‍රපටත් එනවා සමහර දවස්වලට ඉතින් ඒව මට මට අද වගේ මතකයි ඉංග මාමා අරසකට්ටලි මනසාච්චි ඔය වගේ ගොඩාක් ඒවා ඉතින් ඒවත් මම හිතන්නේ MGR සිවාජි වගේ අය ගෙන් චිත්‍රපටි ඉතින් හරි ආසයෙන් බලන ඉතින් ඕ පෙළඹීමත් එක්කම මම හිතන්නේ මේ මේ කොටසක් වෙන්නේ නැති මේ එන්නේ ඔව් ඊට පස්සේ දැන් මට වාසනාව ලැබුණා මේ නාට්‍ය මේ චිත්‍රපටි වල ඉන්න ජෝබේ වික්‍රම මාල්නියක් අත් එක්ක එහෙම රංගනය කටයුතු කරන්න පස්සේ කාලේ ඉතින් ඒක තමයි මම හිතන්නේ මගේ මේ කලා ශිෂ්‍ය ගාම්නි ෆොන්සේකා මහත්මිය හම්බෙලා නැහැ හම්බෙලා කතා කරලා තියෙනවා නමුත් වැඩ කරේ නැහැ වැඩ කරන්න හම්බෙලා නැහැ ඒතොර එච්.ආර්. ජෝතිපාල එච්.ආර්. ජෝතිපාලත් හම්බෙලා තිනවා ඉස්සර මේ බොරල්ලි ගෙදරදී ගොඩක් වෙලාට මේ මේ මොකද මගේ යාළුවෙක් මේ මිත්‍රෙක් හිටියා ඔහු මේ කැසට් ව්‍යාපාරය කරනවා ඉතින් ඒ ගීත කියන්න යනකොට මාස සමග තමයි යන්නේ ගිහිල්ලා ඉතින් මේ මේ කතා කරනකොට මම මාව ඉතින් කලා ශාස්ත්‍රයේ ඉන්නවා කියන එක දන්නවා ඒ සම්බන්ධතාවය ගොඩනැගුණා ඉතින් දැන් මේ තෝරගත්තේ ඔබ ඊළඟට සම්පත ජෝතිපාලගේ ගීතය. මම මේක මම ටිකිරා චිත්‍රපටය. ඔව් ටිකිරා එක මේක මේ ලන්දේ ලන්දේ කියන ගීතය. මම හිතන්නේ මේ මේ දෙදෙනෙක් අතර ඇති වෙන සුන්දර ආදරයක්. බැප්ටිස් ප්‍රනාන්දු. බැප්ටිස් ප්‍රනාන්දු. මම වතුර ජෙනිටා සමරවීර. 1978 තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.
जेनिट समर विराई बैप्टिस तमें प्रधान चरित्र करे महिता पुदुम आम इतना जनप्रिय वेच गीत मे गामी फोन से विजय कुमार तो गामी मालिनी विजय मालिनी रॉय सुमना ये बॉक्स ऑफिस वार्ता तब कुछ चित्रपट वो रंग पैवे ये अत्र बैप्टिस प्रति वीर अटी पास पास बैप्टिस तमाम दुपता गीत चित्रपट पटांगार हिम चित्रपट पे निर्माण के लिए वीर उना अरे बॉक्स ऑफिस वार्ता तीब कैने जनप्रिय उना मीनू होयागड अभी रसक रसिका ने खाले अभी ते गुण इन अभी तातला सदा पेलिमेंचर सिनेमा रस की इन सा मैंने कोई टेलीविजन मुकुदे तम गेम बल बैप्टिस मतकरण मतकरण का मंग चिट्टपट हुंगा बैप्टिस अदा पात्र है तो मे की मे रचक अभे शेखर है युम पात्र है नमूत इन योट एम के रोक्सा संगीत कर लिंदी हिंदी गीत अनुसार मे गीते युम ये तपे हिते इन एच आर ज्योतिपाल जीवित मात्र नमू तपे हिते आगमे इन एक කෙනෙක් යනකොට තියලා ගිය දේවල් වලින් අපි යැපෙනවා ඒගොල්ලෝට පින් දීති. ඔකනේ අත කතාව. ඕ මේක අපි අහමු එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරන ගීතයක් සම්පත් අයියගේ. හඬි बंबर उन्दु चुल मले माँ
मैं गीते अत्र मे एचआर ज्योतिपाल आंजनीय गुणदल गायना करें मुखद हेतु अहेतु हेमतीस एचआर ज्योतिपाल की प्रतिरूपे स्मतुन आंजनीय अक् नम नो कीवेन नेतुअवे नम तेगी अवधाने अत्र मे अडुभव किवे मुखदीन मंदन उपगिन विमसियुत मुखदेह सामनम गीते आदरहित देख एक ज्योति अंजी पलगा नगर मंत्री सिनेमा शाला बलपुर चित्रपट आदरहित देख मे रत्न हमने कोई का वर्ष दहमद हमने महिता खेल मे अभी दिन्नम मे वेदिकावनी सा वेदिकावे मे सुभ संध्या वकील नाट्य लीसा के चरित्र रत्न इट इसल कर देविका मीराणी नमु देविका अट वेडनी सा मे रत्न तो ममई देविका तमई मुलिमल प्रधान चरित्र देख कर इट पास डग्ल सिर्वर्धन कुमार मे रत्न नाट्य दमट पास थिंग अभीना थिंग कल एक्कीन रत्न हरि मम हरि दिखनी कव मे सुभ संध्या क्या मुखद बट मत कैमे मंगिता मे රත්න ඉන්න නිසා සමහරලාට වට දැනගන්න පුළුවන් මේ විස්තර ඔක්කොම මම පොඩ්ඩක් නිහඬව ඉන්නේ. ඔව් රත්න දැන් මෙතන මාත් එක්ක මේ වැඩසටහන කරද්දී සම්පත්තේ ඉස්සරහ හිටියා. දැන් සම්පත්තේ මෙතන ඉන්නකොට රත්න අපි ගාව ඉන්නවා මේ මේ හලපහල. මේ දැන් ඔය ආදරය කරන කාලෙත් සාමාන්‍යයෙන් මුලින්ම කියන්නේ විවාහ වෙන පෙර රතු වැඩිපුර කතා කරන්නේ පෙම්වතානේ. දැන් ඒ කාලේ වැඩිපුර කතා කරේ සම්පත්තේද නැත්නම් රත්නද? गुरुवृत्ति आई हम नाट्यशैली गायन आई नितर मंगिता प्रोग्राम घंटार पूज कर घंटार सीन वगे पूज कर प्रश्न बलो भूम गुलुवतम රකිමින් වැඩි හරි වැඩි හරි ගොළුවෙක් කියලා මුනිවත මුනිවත රකිමින් ඉන්නේ ඇති මං කිව්වේ මේකයි බඳින්න කලිනුත් අහන් ඉන්න වෙනවා බැඳලා පස්සෙත් අහන් ඉන්න මේ ඔව් කියන්නේ හැමතැනම නම් ඕක නෙමෙයි බහුතරය නමුත් මෙහි එහෙ ඔහෙ මෙහෙ දැන් අපි එහෙමනම් මෙහෙමයි ඒ කාලේ අපි එහෙමයි හැබැයි මෙහෙ මෙහෙමයි ඒ කියන්නේ පටන් අරගෙන තින්නෙත් වැඩිපුරම පෙම්වතිය කතා කරලා තියෙන්නේ විවාහපත්තුනට පස්සෙත් වැඩිපුරම බිරිඳ තමයි කතා කරලා තියෙන්නේ. තාමත් ඉතින් කතා කරගෙන යනෝනේ. හොඳයි. මේ පුත්‍රයා මේ ටික අහන් ඉන්නේ ඇති. කාවද පුත්‍රත් මමගේ තමයි. ඔව්. පොඩක් අහගෙන ඉඳලා හිමීට කතා කරන්න. දැන් ඇහෙනවනේ අපි දෙන්න විතරනේ මෙතන ඉන්නේ. ඔව් අර ගීත ගායනා කරනකොට මේ කටු සමහර කටු කැඩෙනවා කියලා කියන්නේ ඉතින්. රතු කට්ට පැනලා මේ මේ සෙටප් එක අහනෝ ඇවිල්ලා බලලනවා කවුද සින්දු කියන්නේ කියලා. එහෙම. අන්තිකර මේ මේ ඒ වගේම මේ කැලුම් කියන්න ඕනේ දැන් මේ වේදිකාවේ මේ දැන් මේ මේ කොනේ ඉඳලා එහා කොනට ඇහෙන්න. ඒකනේ සාමාන්‍ය. ඔව්. මේ මේ තාක්ෂණය. තාක්ෂණය. නමුත් රත්නගේ තියෙන විශේෂ දෙයක් තමයි මේ මේ දැන් රෙකෝඩ් කරනවට වැඩිය ඒ වේදිකාවේ කියන එක හරි මිහිරි ඉතින් අර ඒක තමයි ගොඩක් වෙලා තියෙන්නේ මේ ගොඩක් වෙලාවට මේ මිනිස්සු ආකර්ෂණීය වෙන්නේ ඕනම ගීතයක් ඒක කොච්චර හිමීට කියන්නේ කිව්වත් ඉතින් අනිත් අය පරයා ඉතින් කියනවා මොක කොච්චර හිටියත් අන්තිමට ඇහෙන්නේ රත්න ගහනද ඔව් ඒක ඒක වෙනම හැකියාවක් ඒක ඇත්තටම
මේ එකට ප්‍රශස්තිය පළ කළ යුතුයි සහ ඉතින් ඒක උපත්ින් ගෙන අපි ඔක්ක ඇයටම ආවේනික වෙච්ච ඉතින් අපි මේ මොහොතේ මතක් කරන සම්පත්තිය බොහොම ආදරෙන් බලා ගනිමින් නේද මොනවා වුණත් විවිධකගේ කටයුතු කරමින් දරුවාත් බලා ගනිමින් ඉතින් හොඳයි ගුරු මවක් හින්දා නේ ගුරු මවක් ගුරු මවක් නිසා හොඳයි ඊළඟ ගීතය පාසල් කාලේ වෙච්ච සිද්ධියද මන් දන්නේ අප ඔබ චාර් ජෝතිපාලගේ ගීතයක් තෝරගෙන ඊට පස්සේ ඔබ මල්ලවරච්චේ ගීතයක් තෝරගන්න සුනගේ පාවි මම හිතන්නේ මේ පාසල් ප්‍රේමය සැබෑනුව ප්‍රේමයක් ගැන කියන කතාව මේකත් මම අර මුලින්ම ආදර ගීත ප්‍රේම ගීත වගේම තමයි මේකත් ඉතින් මේකත් අර මම මුලින් ගායනා කරේ නුගේගොඩ සංගීත සම්දේශන වැඩිපුර ගැයිච්ච ගීතයක් ගැයිච්ච ගීතයක් මම මුලින්ම තෝරා ගන්නකොට මම හිතුවේ නෑ මේ 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 ගීත ගොන්නට මේ 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 ගීත තෝරා ගන්නවා කියලා. බැලින්නම් තෝරලා ගත්තට පස්සේ ඔක්කොම ප්‍රේම ගීත යම් කිසි එක එක්කෙනා තමන් ඒකෝනවලින් බලන විදිය තමයි තියෙන්නේ. ඉතින් ඒක වරදකුත් නෑ නේද? ආදරේ නැතුව අපිට ජීවත් වෙන්න ආදරේ කොහෙත්ම වරදක් තියෙන්න බෑනේ. ඔව් තිබුණත් ඉතින් ආදරේ නිසාම ඒකත් නිවැරදි කර ගන්නවා. එහෙමනේ වෙන්නේ. असल जीवित अद्यकीम नम नम संहरलाट दुलास्कूल दुलामाटे कटीतर समुद्र देवी लंग हेमती सर सर नमे अणुक वाहन मे बैसीकल चेन्न पाइन हेम देवास्तावृत्ती रत्न हमें पेर रत्न हमें पेर संगीत सुलंगे पावी एवत आवी मां सितू सितू सिहिन विमानिन गिना मां पेतू सिहिन विमानिन गिना
සැක්සෆෝන් හඬ ඇහෙන්නේ සුපුල් පීරිස් කෙනි. හොඳයි සිනම් අපි තව එක ගීතයක් තියෙනවා සම්පතේ මේ විරාමයෙන් පස්සේ අපි ඒ ගීතය ගැන කතා කරලා තව පොඩක් මොනවා හරි කතා කරලා අපි අවසන් කරමු. අවසාන විරාමයට අවසරයි. නොවන මම රසදෙන හතක රසකාමිත්වය මා නොවන මම සම්පත් එන්නකෝන් සමග තමයි අප මේ සන්ධ්‍යාවද ගත කළේ. වේදිකා නාට්‍ය මේ පළවෙනි ටිල් නාට්‍ය මොකක්ද? හිමගිර ද රන් දොරටු. ඔව් අර පැත්තේ පොඩි විජයනන්ද සිරි සමග මේ විජය ධර්මශ්‍රී තමයි. විජය ධර්මශ්‍රී මහපොළට කරපු නාට්‍යයක්. මොකක්ද? මහපොළ රන්දොරටු. රන්දොරටු ඊට පස්සේ ටෙලි මම හිතන්නේ සැලකිත ප්‍රමාණයක සමහරකට අපි දැක්කා මේ මේ ප්‍රතිවීර දුෂ්ට චරිත රංගපාන. ඔව් ගොඩක් වෙලාට දැන් ඔව් ඒ මොකද එහෙම මේ මේ සමහරලාට මේ කළුම් ඉතින් අර එක චරිතයක් તો මේ හොඳින් කරාට පස්සේ ගොඩක් අය ඉතින් ඒ විදිහටම මේ දිගින් දිගටම ගන්න යනවා. ඒ චරිතයට තමයි සුදුසුයි කියලා දෙන්න තමුන්ට ඉතින් ඒක වෙනස් කරගන්න ටිකක් අමාරුයි. නමුත් මම අර ඔබ මුලින් ඇහුවනේ මේ ඇයි තෝරා බේරාගෙන යන්නේ කියන්නේ. ඉතින් ඒ වගේ චරිතයක් හම්බුන නැත්තම් මම ගොඩක් වෙලාවට ඉතින් දැන් එකම කරලා වැඩක් නැහැනේ. ඒ හින්දා පොඩි වෙනසකට ආයි වෙනස් චරිතයක් මට දුන්නොත් මම හිතන්නේ මම ඒක කරනවා නිතර. ඒක මිස මාතෙන් දැන් ටෙලි සහන් ප්‍රමාණයක ඔව් ගොඩක් කරලා තියෙනවාද හිතා ගන්න බැරි ප්‍රමාණයක්. දැන් හෙට අනිද්දට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? හෙට අනිද්දට මම හිතන්නේ මේ මම මේ දවස්වල මේ දැන් යුරෝප සංචාරේ ඔව් ගැන මේ පොතක් යුරෝප සංචාරේ මම හිතන්නේ මේ 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 බොහොම දීර්ඝ සංචාරය. ඔව් ඉතින් ඒක ඇත්තටම මේ මේ යුරෝපයේ මං හිතන්නේ මම තමයි ඉතාම වාසනාවන්ත පුද්ගලයෙක් කියලා කිව්වොත් හොඳයි කියලා. මොකද නාට්‍ය කණ්ඩායම් සමග යුරෝපෙට ඉස්සලාම ගියේ ගොඩක් වෙලාවට. ඉතින් ගිහිල්ලා කාත් එක්කද මුලින්ම ගියේ? මුලින්ම අපි ගියේ දිවස හෙළුණු මැන නාට්‍ය. ඊට පස්සේ පුත්‍ර සමාගම, රාජ්‍ය දිසානාගේ මේ සීන හොරු අරන්, ඊට පස්සේ සංගීත වැඩසටහනක් වගේ තිබ්බයි ඒකේ අමල් හිටියා, කමල් සයුරංගි ඉතින් ගොඩක් හතර පස්සෙන කිටියා. ඉතින් ඒ වගේ ඒ මේ දර්ශනත් මේ මේ සංවිධානය කළා කරා. නමුත් මට උවමනාව තිබ්බා මේ දැන් මුලින්ම මම දිවස නාට්‍යට යුරෝපෙට ගියාට පස්සේ ඒක මේ පැරිසියේ මේ සුනිල් බණ්ඩාර සොහිරය කියන්නේ රත්නගේ දෙවෙනි අක්කගේ මේ ස්වාමි පුරුෂයා තමයි සංවිධානය කරේ. ඕවද ජීවිතුන් අතර නෑ. ඊට පස්සේ මේ මට අපේ මේ ජයලත් මනෝරත්නගේ යාළුවෙක් හිටියා මේ අමරසිරි ගුණවර්ධන කියලා මේ ජර්මනියේ. ඔහු ඇත්තටම දැන් වාහනයක් අරන් දුන්නා, 9 සීට කියන වාහනයක්, බෙන්ස් එකක් අපිට මේ නාට්‍ය කරගෙන යන්න කියලා දිගටම. ඉතින් එතන තමයි මම හිතන 99 ආරම්භ කරපු ඒ දිවස නාට්‍යයෙන් පස්සේ දිගින් දිගටම මේ නාට්‍යවල නාට්‍ය කණ්ඩායම් සමග ගියා යුරෝපේ පැත්තට. ඔව් යුරෝපේ. ඉතින් ඒ යුරෝපේ මේ හැම ගොඩක් වෙලාවට දැන් අපි කිව්වම අද ජර්මනිය ඉවර වෙලා මම ඉතාලියට යනවා ඒ රෑම මම එළවන්නේ. ඉතින් ඒක හරිම සුන්දරයි. ඒක කාටවත් හම්බෙන්නේ නැති අවස්ථාවක්. ඔව් මොකද ඒ රටේ අයත් එළවනවා. නමුත් මේ වගේ මේ අවස්ථාවල් උදා වෙන්නේ නැහැ. සමහරලාට කියලා කොච්චර මේ මේ එළවල සහ ඒ මාස ගණන් වලට මම හිතන කිලෝමීටර 37000ක් විතර එළවල තියෙනවා. දවසට 1000 ගණන් 2000 ගණන් මුළු යුරෝපෙම මේ මේ සැරිසරනවා. ඉතින් සංවිධායකවරු පවා ඉතින් කැමති යාමේ සම්පත් වෙනවා නම් කිසි කරදරයක් නැහැ. ඔව් මේ මේ වාහනේ යාම අරන් එනවා, ඇඩ්‍රස් එක දුන්නාම එනවායි කියලා. ඉතින් මෙහිට වඩා එහෙ පුරුදු සමහර අය මට මෙහි කෝල් කරලා අහනවා
අර ඔස්ට්‍රියාවේ මේ මේ වදකාගාරයේ මවුතවුසන් එකට කොහොමද සම්පත් යන්නේ? හ්ම්. ඉතින් මං කියන මේ අවල් තැන හන්දියෙන් ඇහැරිලා එමෙම යන්න කිව්වා. ඉතින් එච්චර මේ එහෙම මතක හිටියා. ඔව්. ඒකත් එහෙමයි අනිත් එක දැන් එයාපෝට් එකෙන් ආවට පස්සේ එකපාරටම මේ අහනවා ඔයා කොහොමද දැන් මේ මේ දැන් අපි දකුණෙන් එළවෙන එක එකපාරට මේ අම්මට මාරු වෙන්නේ. අම්මට මාරු වුණේ කියලා මං කිව්වා මම දන්නේ නැහැ ඉතින් ඒක මට लंडन දකුණු පැත්තෙන් එළවෙන්නේ නැහැ නැති ඔය වගේ ගොඩාක් අද්දකීම් ගොඩක් බහුලව තියෙනවා ඉතින් මම හිතන්නේ ඒක කිසි කෙනෙකුට හම්බෙන්නේ නැති ඒක පොතක් බවට පත් කරන්න දෙයක් පොතක් බවට පත් වෙනවා මම මුලින් ඉඳලම මේ මෙතෙක් සංචාරය කරපු ඒවා හම්බෙච්ච දේවල් සංවිධායකවරු ඒ කියන්නේ ලියලා ඉතින් ඒක මටමයි කුලියයා කුලිය කුලරත්නාරියන් සොයිටි ඉස්සෙල්ලා මේ මේ කිව්ව දෙයක් ඉතින් ඇත්තටම මේ ඒක කොහොම හරි වෙනවා නමුත් මට දැන් හිතුණාද මේ දැන් මේ කාලේ ටිකක් නිදහස් වෙන්න නිසා ඒක පොතක් ග්‍රන්ථයක් විදිහට මේ ඉලිදක්කන කාටවත් ප්‍රයෝජන වෙනවා ඉතින් අනිවා අත් පොතක් බවට පත් වෙන කොහරි කවදාද දවසක අපිට ආ ඉරාන ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපිට ඊට පස්සේ දැන් ඔය ඕක ආරංචි වෙලා දැන් සමහර මගේ හිත මිතුරුනුත් කියන මේ සම්පත් එක යන්න දැන් නන්දක වුණත් අහනවා මේ එඩ්වර්ඩ් එහෙම තනවා මේ සම්පත් මේ ඔයා මේ යුරෝපේ යනවනේ හැමතැනම අපි අපිත් යන්කෝ ඉතින් දවසක ඉතින් ඒ කියලා එච්චර ඒක මේ මේ මං ඉතාලමක මේ කිසි දැන් දැන් දැන්නේ ඔය වාහන වල නැවිගේෂන් එක තියෙන්නේ නමුත් ඇඩ්‍රස් එක දුන්නාම කෙලිම ගිහිල්ලා එතන නවත් වෙනවා. ඊ කොහොමද ආවේ කියලා අහනවා. ඉතින් මේ ඒක කොහොම හරි මට ලැබිච්ච විශේෂ දෙයක් වගේ දෙයක්. හරි බොහොම සුදුසු සම්පතයි මම හිතන්නේ ජීවිතේ මේ කවදාකවත් නොකරපු වැඩක් හැබැයි අද කරේ. ඒ කියන්නේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යাদি වශයෙන් හැමදැනම සැරිසරලා හැබැයි ගායන ශිල්පියෙක් හැටියට සමහර අවස්ථාවලදී සින්දුවක් දෙකක් කිව්වට නමුත් ගීත හතක් කියන ලැබිච්ච අවස්ථාවක් අද තමාට ඍෂි පරිදි දැන් රත්නායන කොට නම් මම හිතන දින තුනක් කතා කරලා ආවේ අද මේ මේකට ගීත තෝරද්දි තනියම තෝරගත්තද නැත්නම් ඒගොල්ලන්ගේ බලපෑම් තිබුණාද නෑ මේ මේ පූර්ණ සහයෝගය දුන්නා ඉතින් මේ කැමති ගීත කියන මම කෝ ඉතින් මම දැන් මුල් වතාවට දැන් මේ වගේ දෙයකට කියන්නේ මේක ටිකක් වගකීමක් සාමාන්‍යයෙන් මේ මිනස්ථානයක ගිහිල්ලා කියනවා වගේ නෙමෙයි සින්දු හතක් කියන්න ඕනේ ඉතින් කියලා ඊට පස්සේ දැන් මම තෝරා ගත්තා තෝරාගෙන මේ අර නිතරම කියපු ගීත හින්දා නොයිකුත් දේව අපහසුුනේ නැහැ ඇත්තටම ඇත්තටම අද මොකද හිතෙන්නේ වැඩසටහන පහසුද අපහසුද පහසුයි ඇත්තටම දැන් මේ මට මේ 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 සංගීත කණ්ඩායම ගැන ඉතින් ඇත්තටම මම මේ එක වචනයක් කියන්න තියෙනවා ඉතින් මේ 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 මිත්‍ර සමාගම ඇත්තටම මේ මේ මට හිතෙන්නේ කලු මේ 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 අය දිවිවරු කියලා. ඒ එහෙම කියන්නේ මොකද මේ දැන් අපි දිවිවරු කිසි ලෙස සලකන්නේ මේ වෛද්‍යවරුනේ. මේ මීටිටි ඉන්න දිවිවරු දැන් මේ 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 ගීතයක් කියන්න පුළුවන් පුරුදු පුහුණු වෙලා ඔබට හරි මට හරි ඔබ කතනිය කරනවා ඒත් පුරුදු වෙලානේ. නමුත් මේ ගීතයක් කියනකොට මේ 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 එකට මේ සංගීතය භාවිත මේ පාවිච්චි කරනවා කියන එක කිසිම විදිහට කරන්න හැමෝටම කරන්න බෑනේ. ඉතින් මම ඇත්තටම දුක් දුක් වෙනවා මට දැන් ඔය ගීතයක් කියන්න ගියාම අඩු ගන්න මේ එහෙම වාදන භාණ්ඩයක් මේ ප්ලේ කරන්න බැරි වෙච්ච එක ගැන නමුත් මට මගේ උපන්දින දවසේ මම පුතාට මං ගත්ත එකක් මම බොක්ස් ගිටාර එකක් අරගෙන මේ අපි දෙන්නම ඉගෙන ගමුයි කියලා අන්තිමට ඉතින් එයා ඒක ඉගෙන ගත්තා හොඳට දැන් බේස් මේ වාදකෙක් වගේ නාටික මේ මේ සංගීත කටයුතු කරනවා නමුත් මට ඒක ඉගෙන ගන්න බැරි වුණා ඉතින් මම හිතන්නේ ඒක සහජයෙන් එන්න ඕන දෙයක් කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මේ අද දැන් මේ වැඩසටහන ගැනත් බොහොම මේ සුන්දර අත්දැකීමක් මම හිතන්නේ මට හිතනවා මේ එළු මම තවම ජීවත් වෙනවා කියන එක ඒ කියන්නේ කැලුම් දැන් හම්බෙම වීමයි ඊළඟට මුලින්ම මන්දන මේ මේ කැලුම්ට මතකද කියලා
ටීවීටී ආයතනේ ඔව් මමයි ජෝබි වික්‍රමයි චරිතයක් රංගපානකොට ඔව් ඔබ ඇවිල්ලා මේ ජයලත් මනෝරත්න තමයි ඒ අවස්ථාවේ හිටියේ ඔව් මේ මේ අධ්‍යක්ෂණය කරේ ඔබ ඒ කාමරේටම ඇවිල්ලා මේ මේ මොකක් හරි නිවේදන කටයුත්තක් කරනවා ඔව් ඉතින් මගේ ටෙලිෆෝන් එක නාද වුණා ඔව් ඊට පස්සේ දැන් කැලුම් බැලුවා මේ කවුද කියලා ඊට දැන් මම මේක මේක ඕෆ් කරනවා ඕෆ් කරනවා ආයි වදිනවා ඔව් පස්සේ කැලුම්ට හරියට කේන්ති ගියා මම මේ මේක හරි අමාරු වැඩක් නේ ඉතින් ඒ නිසා මේ 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 මේක ඇයි මේ ඩිස්ටර්බ් වෙන්න කියලා දැන් ඒ මට ඒක අද අද වගේම මේ මතකයි ඒක අද වෙච්ච සේම පරිවිය අවස්ථා ඊට පස්සේ නෑ ඊට පස්සේ කොහමරි අපි වැඩේ කරා වැඩේ කරා මේ එකම අනිතක දැන් තව එකක් තියෙනවා කියනවා දැන් අපි කොයිතරම් මේ නාට්‍යක රඟපෑවත් කොයිතරම් අත්දැකීම් තිබ්බත් මුල් දර්ශනයේදී තියෙනවන්නේ මුල්ම දර්ශනයේ දවසේ කොයිචර ප්‍රවීණයක් වුණත් බුද්ධම තැතිගැන්මක් බයක් තියෙනවා චකිතයක් තියෙනවා ඉතින් අදත් ඒකම තිබුණා ඒ කිව්වත් මුලදී එහෙම තිබිලත් ක්‍රමයෙන් වගේ ටිකක් අඩුයිකට වගේ ගියා කියලා මට හිතෙනවා ඔව් අනිවාර්යෙන් ඒක අපි හැමෝටම තියෙන මමත් අපි හැමෝමත් මං හිතනවා මම නම් හැමදාම වැඩසටහනකට පැමිණෙන්නේ ඒක මගේ පළමුවෙනි වැඩසටහන ජීවිතේ කියලා හිතන්නේ ඒ තරම් ලෑස්ති වෙලා සහ මේ ඒ කටයුත්තට අර උඩි ගැ හද ගැස්මකුත් තිබෙනවා එකක් පළපුරුද්ද තමයි මේක සැරි සැරි මේ ඊට පස්සේ තියෙන්නේ අර දියත් කරයන් පස්සේ ඔරුවක් හෝ නෞකාවක් ඔහෙ පාවී යනවා වගේ තමයි ඉතින් මම හිතන්නේ දැන් අපි අවසානයට ඇවිල්ලා තින්නේ හොඳ වෙලාවට මේ රත්න ඉන්නකොට නම් මම කතා කරේ නෑ අද මං ටිකක් කතා කරා මම හිතන්නේ දැන් මේ අපි දැන් සමුග යන්න අවසරයි ඔව් අවසානයි මම හිතන්නේ මට අරන් යන්න ඇත්තේ මේ අපේ මේ මේ සුන්දර මතකයන් විතරයි තව තවත් සහභාගී වෙමු මේ අවසාන වශයෙන් ඔබ තෝරගන්නේ තවත් මං හිතන්නේ මේ ටිකක් අමුතු මාදිරියේ ගීතයක් සුනිල් සරත් පෙරේරා ෂූටින් රචනා කරපු මොහොන වීරසිංහයන් සංගීතවත් කරපු හැබැයි මේ මේ අතීතයෙන් එන යම් ශෛලීන් සම්මතයන් පිළිබඳව ආපහු ඉස්මතු වෙන ගීතයක් ඔව් ඇත්තටම මේක මේ මේ දැන් මේ අර ගීත ගොන්නෙන් ටිකක් වෙනසක් වෙච්ච ගීතයක් රා රා බොම්බියේ මේ අවුරුදු ගීතයක් කපරිඤ්ඤ ගීතයක් මම මේ ගීතය ගැන සුනිල් අයගෙන් අහන්න ගියාට පස්සේ ඌ මං හිතන්නේ ඉතාලම හොඳට මට ඒක පැහැදිලි කරා මේ 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 ඉංග්‍රීසි ජාතියන් ලංකාව පාලනය කරන කාලේ මේ විහිරකාරයෝ ගෙනල්ලා ඌර්ගස් මං හන්දියේ කොටු කරලා හැන්දෑවට එළියට යන්න විදවලු අවස්ථාව දෙනවා අවස්ථාව දීලා තිනා ඉතින් මොහුන් මේ මේ රාබීලා ගෙවල්ලට රිංගනවලු ඊට පස්සේ හිරකාරයට ඔව් ඊට පස්සේ හිර දුවට පස්සේ මේ රා බොම්බිය කියන්නේ රා බීලා එන අයට තමයි. ඉතින් ඒක මම හිතන්නේ මේ මේ අපි සුනිල් සරත් පෙරේරා අවුරුදු වලට ඒ ගීලා දැන් ඉන්න තරුණයන් සමග මේ ඒක ආදේශ කළා නිර්මාණය කළා නිර්මාණය කරපු ගීතය. හොඳයි සිනා අපි ගීත ගායනා කරමින් ඉක්මම ඔබට ප්‍රාර්ථනා කරන ආයු බල ශක්ති සැප වර්ණ ප්‍රඥා ලැබී නැවත අපි දවසක මුණ ගැහෙමු බොහොම ස්තුතියි ආවට සෙනම් ප්‍රියදර මිතු මිතුරනි අපි අද දවසට ඒ වගේම මට මේ ස්තුති කරන්න ඕනේ මේ මේ වැඩසටහන් නිෂ්පාදක චින්තකටයි ඔව් විශේෂයෙන් කැලුම්ටයි අනිත් සියලු දෙනාටම සියලු දෙනාට බොහොම ස්තුතියි අපි ගීත ගායනා කරමින් ඔබ කෙරෙන් ඉක්ම යනවා ප්‍රියදර මිතු මිතුරනි යලිත් දවසක හමු වීම අපේක්ෂාවෙන් ඉතින් ඔබට ප්‍රාර්ථනා කරනවා ජය සහ සතුට පමණයි මුවවෙ අන්නංගියේ
परकासे देसे हटियट नुम वे एक एक बासे सीगिरी केट पत पौरे एत संगीते मिहिरेट गय मुको मल्लिय सी पद गीते Se recuerda.